විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කෙරෙන සක්වල වැඩසටහනේ 152 වන අදියර පුත්තලම හලාවත ශාන්ත සෙබස්තියන් නවෝදය විද්‍යාලය කේන්ද්‍ර කරගනිමින් පැවැත්ුණා. එෙහිදී එම පාසලට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් සහ පාසලේ නර්තන කණ්ඩායමට රුපියල් ලක්ෂයක්ද පරිත්‍යාග කර තිබෙනවා. දැන් ඔබ අහලා තියෙනවද දන්නේ නැහැ ස්මාර්ට් ෆිෂින් සුහුරු දීවර කර්මාන්තයකුත් තියෙනවා. නව ක්‍රමවේද තුල අදි තාක්ෂණයේ ප්‍රයෝගී කරගනිමින් ක්‍රියාත්මක වෙන දීවර කර්මාන්තය. දූපතක් හැටියට ශ්‍රී ලංකාවේ වෙරළ තීරයේ ඉඳලා නාවික සැතපුම් 200ක් අපේ රටට අයිති. ඉතින් අයිති ලැබුණාන් පස්සේ මොනවද අපි කරලා තියෙන්නේ? පොල් ගගාන ඉඳලා තියි. ඇත්තම කතාව රටක් හැටියට. දැන් ඔය මහ ලොකු විප්ලවකාරිනුත් හිටියා දීවර ඇමතිකම් වල. හැමෝම මග කියන්නේ අපිට අයිති සයුරු සම්පත ඒකාබද්ධ ව්‍යාපෘති තුලින් අපේ සයුරේ අයිතිය විදේශීය තාක්ෂණයත් ප්‍රාග්ධනයත් මුසු කරගෙන මුහුදත් විකුණන්නේ නැතුව සයුරු සම්පතෙන් අපේ රටට ලබාගත හැකි උපරිම ප්‍රතිලාභය ලබා ගන්නට අපි කටයුතු කරන්නට ඕන. මේ වසර අවසන් වෙනකොට පැහැදිලිවම සුහුරු දුවා දරුවා වගේම සුහුරු දීවර කර්මාන්තයක් සුහුරු කෘෂි කර්මාන්තයක් අපේ රටේ ආරම්භ කරලා මේ සුහුරු රටක් තුලින් අපි අපේ මාතෘභූමිය වැටී තිබෙන ප්‍රපාතය අමතක කරන්න එපා. දෙස් විදෙස් ණය ඇමරිකානු ඩොලර් බිලියන 100කට ආසන්නයි. ගොඩ එන්න තියෙන එකම ක්‍රමය අපනයන කේන්ද්‍රීය ආර්ථික වර්ධන. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.